ජනාධිපතිවරණයේ සඳහා දවස් 19ක් තිබෙන මේ වෙලාවේ මෙතන සිට ඔබ පෙළ ගැසෙන්නේ මං හිතන්නේ ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන විතරක්ම නෙමෙයි මේ රටේ ඉදිරිය අනාගතය තීන්දුව තීරණ කරන්න දේශපාලඥයෝ බොහෝ දේවල් කියපු කරපු සහ ඔවුන්ගේ මතවාදයන් බොහෝමයක් සඳහන්ව තිබෙන පුවත්පත් සිරස්සල සහ අධ්‍යරණ වාර්තාත් එක්කයි ඒ අනුව අද පුවත්පතේ ප්‍රධාන සිරස්සලයට අප මුලින්ම එන්නේ හැමෝම වාර්තා කරන එකම සිරස්සලේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ වගකීම පිළිගත් ISIS නායකයා මරුට ඇමරිකානු ප්‍රහාර හමුවේ බෝම්බ සහිත සිය මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලේ පුපුරවාගෙන සිය දිවි නසාගත්තු බව අද පුවත්පත ප්‍රධාන සිරස්සලෙන් ගෙනෙන්නේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ISIS නායක අබුබකර් අල් බග්දාදි වයඹදිග සිරියාවේ ඉඩ්ලිබ් නගරයේදී සිදු කළ එක්සත් ජනපද හමුදා මුකදී බෝම්බ සහිත සිය මරාගෙන මැරෙන ඇඳුම් කට්ලේ පුපුරවාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව ඇමරිකා ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ අනුව පසුගිය 21 වෙනිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන තුනක් සුකොබ්බෝගී හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව එතෙක් කල් නිහඬව සැඟවී සිටි බග්දාදි වසර 5කට පමණ පසුව ප්‍රසිද්ධියේ පෙනී සිටියා. ඒ ප්‍රහාරයේ වගකීම බාරගන්නා බවට සඳහන් වූ හඬපටයක් එහිදී දක්වා තිබුණා. අද ලංකාදීපය වාර්තා කරන්නේ ඇමරිකානු ප්‍රහාරයකින් IS නායක අල් බග්දාදි මරුට කියරිවලා. මේ අතරේ IS නායකයා දිවි නසාගත් පුවත සම්බන්ධයෙන් අද ප්‍රධාන සිරස්තල වාර්තා කරනවා රස පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඒ වගේම අද ලංකාදීප අපි බලමු එකිනෙක සිරස්තල ඉක්මනට මෙම පුවත්පතේ සිරස්තලය. ඒ වගේම ඉංග්‍රීසි පුවත්පත් වාර්තා විදියට අද දවසේ ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ තෙයයි. ඉස්ලාමික් ස්ටේට් චීෆ් කිල්ඩ් අල් බග්දාදි ඩයිස් ඉන් US රේඩ් වාර්තාව ගෙනෙන ප්‍රධාන සිරස්තලය විදියට. ඒ අනුව ඉස්ලාමීය රාජ්‍යයේ ප්‍රධානියාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ මේ විදිහට. කෙල්ගින් සිරියා ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ ISIS ප්‍රහාරයේ එල්ලුණේ කොහොමද කියලා. කෙසේ නමුත් ඊයේ හවස යාමේ වෙනතුරු මේ සම්බන්ධයෙන් නිල වශයෙන් තහවුරු කිරීමක් කළේ නැහැ. ඉන් අනතුරුව තමයි තහවුරු කරලමින් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය නිකුත් කරන්නේ. ඒ කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා සිදු කර ඇති මේ මෙහෙයුමට එක්සත් ජනපද හෙලිකොප්ටර් ගුවන් යානා සහ ඩ්‍රෝන් යානා මෙන්ම හමුදා සැබළුන් සම්බන්ධ වී තිබෙනවා. විශේෂයෙන්ම අල් බග්දාදි දඩයම් කිරීමට පෙර ආතුව ඊට අදාළ අවසන් නියෝගය ලබා දෙන ලෙසම හමුදා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙන බව විදේශ මාධ්‍ය කියනවා. ඒ මොහොතේ සිය ට්විටර් ගිනුමහරා පණිවිඩයක් තිබූ ට්‍රම්ප් අතිශය වැදගත් දෙයක් මේ මොහොතේදී සිදුව තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒකම තමයි අතිශය රහසිගතව සිදු සුළු පිරිසක් පමණක් දැනුවත්ව සිදු වෙච්ච මෙහෙයුමක් විදිහට මේ හඳුන්වන්නේ. බග්දාදිගේ සිරුර හමු වෙලා මිනිත්තු 15කින් පසු DNA මගින් මියගොස් තිබෙන්නේ බග්දාදි යන්න බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කරනවා. ඒ අනුව 2014 වසරේ පිහිටවුණු මේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා තමන් බවට අබුබකර් අල් බග්දාදි පවසනම අවස්ථා කීපයකදී ඔහු තුවාල ලැබූ හෝ තුවාල ලැබුවන් ඝාතනය කරන බවට තොරතුරු වාර්තා වුණත් ඒවා පැහැදිලිව වැඩි වශයෙන් වාර්තා වුණේ නැහැ. ඒ විතරක් නෙමේ කාන්තාවන්ට කරපු ලිංගික වහලුන් ලෙස කාන්තාවන් යොදා ගැනීම සහ ඔවුන් ඝාතනය කිරීම ඔවුන්ගේ මතවාදයන් ඉදිරිපත් කිරීම ඒ වගේම ඔවුන්ගේ අනාගත රාජ්‍ය විදිහට මේ මුස්ලිම් මන්තවාදීන්ගෙන් පිරුණු රාජ්‍යයක් හැදීම සඳහා අදාළ මෙහෙයුම ඒ වගේම සාමාන්‍ය මුස්ලිම් වැසියාට පවා ඔවුන් ජීවත් වීම ඉඩ දෙමින්නේ කාෆිර්ලා තක්ෆිර්ලා මේ සියලු දෙනාව ඝාතනය කිරීම සඳහා දරන උත්සාහය සම්බන්ධයෙන් පහුගිය කාලේ කියවුණා. කෙසේ නමුත් අද දවසේ මේ පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙනවා සියලු පුවත්පත්වල වාර්තා කරනවා අද ඩෙලි මිරර් පුවත්පතේ සිරස්තලය. කෙසේ වෙතත් ලෝක දේශපාලනය සම්බන්ධයෙන් කතා කරනකොට මේ ISIS නායකයෝ IS සංවිධානය මේගොල්ලෝ පෝෂණය කරේ, මේගොල්ලන්ට අවශ්‍ය නායකත්වය දුන්නේ, ඒගොල්ලන්ට අවශ්‍ය අවියායුධ දුන්නේ, මේ සියල්ල කරේ ඇමරිකා එක්සත් ජනපදය කියලා තමයි සඳහන් කරේ. විටක මොසාඩ් ඔත්තුකරුවෙකුට සඳහන්වා දෙමුණා අල් බග්දාදි. ඉන් අනතුරුව තමයි අද දවසේ ඔහු මෙසේ මිය ගිය බව ඇමරිකා එක්සත් ජනපදයම කියන්නේ. ඉතින් තමන් ගිරේ හිතවතා තමන් හද පුද්ගලයා සමහර විටක තමන්ට එරෙහිව ගිය විටක ඔවුන් විසින් එල්ල කරපු ප්‍රහාරයක් විදිහට එය හඳුන්වන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ලෝක දේශපාලනය සම්බන්ධයෙන් ඉතිහාසගත කියවීම් බොහොමයක් එක්ක තමයි අපිට මේ සිදුවීම බලන්න වෙන්නේ. අපි මෙතනින් යමු අද දවසේ අනිකුත් ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වාර්තාවන් වලට. මේ අතරේ ඉංග්‍රීසි පුවත්පත් වාර්තාවන් වල සඳහන් නොවුණු සිංහල පුවත්පත්වල වාර්තා කීපයකට අපි එනවා. එකක් තමයි අද උපශීර්ෂ වාර්තාවේ දක්වා තිබෙන්නේ මේ වැල්ලම්පිටියේ කුඩු ජාවාරම්කාරුවෙක් වෙච්ච දිලීප අවියායුධ සමග STF අත්අඩංගුවට පත්වෙච්ච පුවත දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට. ඒ අනුව මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම් කරන සංවිධානාත්මක අපරාධ රැසක් මෙහෙයවපු වැල්ලම්පිටියේ කුඩු දිලීප නැමැත්ත විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු ආයුධ කිහිපයක් සමග පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ
නිලධාරීන්ගේ අතරංගුවට පත්ව බව පුවත්පත වාර්තා කරනවා. අද මවුබිම් පුවත්පතේ වාර්තා කරනවා චාරුප වාර්තාවක්ද සමග මේ සම්බන්ධව යනුව අදාළ පුද්ගලයාගේ පිටුපස චාරුපයක් පිටුපසින් ගත්තු චාරුපයක් සමගයි මේ තොරතුරු වාර්තාව වුන් ගෙනෙන්නේ. එහි දක්වා තිබෙන්නේ යනුව මේ පාතාල නායක කුඩු දිලිප් බඩුත් එක්ක අල්ලයි කියලා. කුඩු දිලිප් අතරංගුවට පත්ුනේ වායු පිස්තෝලයක් සහ කඩු තුනක් සමගයි කියලා අද මෙම වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් අල්ලා ඇති බව නම් තහවුරු කරමින් කියනවා පුවත්පත් වාර්තාව මේ උපුටා දැක්වීම. අද මවුපියන් පුවත්පත ප්‍රධාන සිරස්සල විදිහට ගෙනෙන්නේ අත්තරංගුවටගත් දයාගේ සමෘද්ධි ලිපිගොනු මැතිවරණ කොමිසමේ නතුරුදන් කියලා. එයනුව ජනාධිපතිවන් නීති උල්ලංඝනය කරමින් සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සමෘද්ධි කළමනාකරුවන් වෙත රුපියල් ලක්ෂ 10ක චෙක්පත් බෙදා දීමට සැලසුම් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට ගිය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එහි තමන් භාරයට ගෙන කොමිෂන් සභාව වෙත රැගෙන ආපු ලිපිගොනු අස්ථානගත වෙලා තිබෙන බවට වාර්තා කරනවා කියලා කියන්නේ අද ප්‍රධාන සිරස්සල වාර්තාවක්. එයනුව මවුපියන් පුවත්පතේ තොරතුරු වාර්තාවේ දක්වා යනුව මේ දයාගමගේ අමාත්‍යවරයාගේ ලිපිගොනු තුළ වැරදි සහගත අන්දමින් ලබා දීමට සැලසුම් කර තිබුණු පත්වීම් ලිපි ගණනාවක් තිබිලා තියෙනවා. මෙම ලිපි තුළ තිබිලා ඇති පත්වීම් ලිපිවල සඳහන් දිනයට පසු දිනයක් ඉදිරිපත් කළ තියෙනවා. අයදුම්පත්ය ලබා දුන්නු දිනයට පසු දිනයක අදාළ අයදුම්පත්යට පසු දිනයක අදාළ පත්වීම් ලබා දීමේ වැරදි සහගත අන්දමින් මේවා සිදු කළ තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රධාන පත්‍ර ලක්ෂ 8ක් සූදානම් කළ තියෙන බවට ලැබිච්ච තොරතුරක් අනුව තමයි යන්නේ වටලන්නේ තොරතුරු හොයා බලන්නේ. අවසානයේ මේවා අන්තරස්දාන වෙලා තියෙනවා කියලා කියන්නේ අද දවසේ මේ මවුබිම පුවත්පතේ වාර්තාව. ඉතින් එහෙමනම් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මොකද කරන්නේ මේ සම්බන්ධයෙන් හොයලා බලනවද ප්‍රකාශයක් කරනවද ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියනවාද අද දවසේ එතුමගෙන් තමයි මේක අහන්න වෙන්නේ. මේ අතර අරුණ පුවත්පතේ තොරතුරු වාර්තාව දක්වන්නේ කොටි පිබිදීම ගැන විමර්ශන ජනාධිපති අපේක්ෂකයෙකුට අවාසි වෙතයි යටපත් කෙරෙන හැඩ ප්‍රධාන සිරස්තලයක. එහෙම හැඩ කියලා තමයි ඒගොල්ලෝ ඒක වාර්තා කරන්නේ. අද රටේ ආරක්ෂාව අස්ථාවර බවට දකුණේ මතයක් පැතිරවීම ජනාධිපති අපේක්ෂකයෙකුට අවාසියක් වන නිසා LTTE හිසැසවීම පිළිබඳ කරන විමර්ශන යටපත් කිරීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව ආරක්ෂකංශ පෙන්වා දෙනවා කියලා මේ පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ නිසා තීබන් හෙවත් රොබින්සන් නැමැති කොටි ප්‍රබලයාට තිය ඇති බවට හෙළිවෙච්ච කණ්ඩායමක් සම්බන්ධයෙන් කියන විමර්ශන යටපත් විය හැකි බව ඉදිරි තර්ජනයක් වනු ඇති බවට අනතුරු අඟවනවා. යුද හමුදා බුද්ධ්‍යංශ මගින් පහුගිය 11 වෙනිදා සේරු නුවරදී තමයි අත්අඩංගුවට අරගන්නේ. ඉන් අනතුරු අදාළ පුද්ගලයා ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත්තයන් පස්සේ අවි ආයුධ තොගයක් කිලිනොච්චේ නිවස තිබිලා හමුණා. වැඩිදුර විමර්ශනවලදී යාපනයේ කොණ්ඩාවිල්වල තිබිලා කිලෝ 15 බැගින් වෙච්ච ක්ලේමෝ දෙකක් හමුණා. ඉතින් කෙසේ වෙතත් නැගෙන්න පළාතේ කරුණාම්මන් ඇතුළු දේශපාලන ඉලක්ක කරගැනීමේ ප්‍රහාර එල්ල කිරීමට අදාළ පුද්ගලියෝ කටයුතු කරනවා කියලා වාර්තා වුණේ. ඉතින් කලින් අවස්ථා ගණනාවකදී LTTE යළි හිසෝසන බවට සාක්ෂි ලැබිලා තිබුණත් විමර්ශන කොට්ටාශය මගින් මේවා යටපත් කළා. ඒවා බාරව සිටි නාලක සිල්ල මහත්මය අත්අඩංගුවට ගෙන කළ විමර්ශන අතරේ ඒවා හෙළිදරව් වුණා. ඉතින් ඒ හින්දා කෙසේ වෙතත් අද දවසේ අරුණ පුවත්පතේ වාර්තාවේ තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු දක්වලා තියෙන්නේ. කාට වාසියක් වෙනවද කාට වාසියක් වෙනවද කියලා ඒක ඔබ තීරණය කරගත යුතුයි. මේ අතර තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ වාර්තාවේ දක්වා තිබෙන්නේ ජනාධිපති අපේක්ෂකයන් 6ක් වත්කම් බරකම් ප්‍රකාශය තවමත් ලබා දී නැහැ. ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතුරින් අපේක්ෂකයන් 6 දෙනෙකු තම වත්කම් බරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට බාර දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරනවා. අද පුවත්පතේ උපශීර්ෂ වාර්තාවේ දක්වා තිබෙන්නේ. ඉතින් මේවට ගන්න නීතියක් නැහැ. වේලාසන දුන්නේ නැත්නම් සමහරට නාම ලේඛනෙන් අයින් කරා නම් 6 දෙනෙක් අයින් කරන්න තිබ 35න් එනම් 29යි තව ලේඛනේ කොට වෙනවා. එනම් ඡන්ද දාන්න තියෙන කට්ටිය තෝරගන්න ලේසි වෙනවා. කෙසේ වෙතත් අද දවසේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර තිබෙන්නේ නියමිත කාල සීමාව තුළ වත්කම් බරකම් ප්‍රකාශ ලබා නොදෙන ජනාධිපති අපේක්ෂකයන් සඳහා නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනවා කියලා. මේ අපේක්ෂකයන් අතරින් එක් අපේක්ෂකයෙක් පිළිගත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරනවා. අනිකුත් අපේක්ෂකයන් 5 දෙනා ස්වාධීනයි. ජනාධිපතිවරණේ නාම යෝජනා ලබා දෙන අපේක්ෂකයෙක් වත්කම් බරකම් ප්‍රකාශ ලබා දීමට මාස 3ක කාලයක් ලබා දීලා තියෙනවා. එනමු මේ අපේක්ෂකයෝ ජනාධිපතිවරණේ ජයග්‍රහණය කළහොත් දිවුරුම් දීමට ප්‍රථම වත්කම් බරකම් ප්‍රකාශ ලබා දෙනවා. දිය යුතුයි ලබන 6 වෙනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුයි කියලා දන්වලා තියෙනවා කොමිෂන් සභාව. නමුත් මේ වෙනුවෙන් කටයුතු කරන්නේ නැති බව තමයි කියන්නේ. ඉතින් කමන්නේ කාල මාස 3ක් තියෙනවානේ අපි දින්නොත් දෙන්න බැරිය කියලා. දින්නේ නැත්නම් ওই කතාව යට යනවන් ප්‍රශ්නයක් නැහැ කියලා. අද දවසේ හැමෝම මේව කතාව කරනවා හැම පාරකම ජනාධිපතිවරණෙදි. ඉතින් මේ පාරත් මේක කරනවා කියලා කියන්නේ. ඉතින් මේකේ නීති රීති සංශෝධනය වෙනවා අවුරුදු ගානකට පස්සේ තමයි ඒක මතක් වෙන්නේ. එහෙම නැතුව අවුරුදු 4ක්ම නැතුව මතක් වුණා නම් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණේ නාම යෝජනා පත්‍රය සමග වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දිය යුතුයි. එසේ නොවුනොත් එමායගේ නාම ලේඛ එමායගේ
නම් යෝජනා ප්‍රතික්ෂේප වෙනවා හෝ එහෙම නැත්නම් ඡන්ද හිමි ජනාධිපතිවරණේ අපේක්ෂක ලැස්සුවේ නිවත් කරනවා කියලා කිව්වා නම් බලන්න රටට කොච්චර වාසියක්ද සෙතද්ද කරන්න කියලා අවසාන ඉතින් එක තැනකට විතරක් ඉදිරිපත් වෙන මිනිසුන් විතරක් බැනලා හරියන්නේ නැහැ වෙනුවෙන් නීති රීති හදාගන්න කටයුතු කරන්නේ නැතුව උනන්දුවක් නැතුව ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ හැඳුනුම්පත් ලක්ෂ 3ක් ඉර වෙනවා ඡන්ද දෙන්න මැතිවරණ කොමිසමේ අවසර පත්‍රයක් එහිඳ නිකුත් කරන්නට බලාපොරොත්තු වන බව අද මැතිවරණ කොමිසම තීරණය කරනවා ඒ අනුව තමයි ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කර මෙතෙක් ඒවා නොලැබුණු ඡන්දදායකයන් 3 ලක්ෂයකට පමණ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා తాවකාලික අවසර පත්‍රයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව පුවත්පත් වාර්තාවේ දක්වන්නේ මේ తాවකාලික අවසර පත්‍රය හරහා ඒ අනුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙනවා බය වෙන දෙයක් නැහැ හැමෝටම ඡන්දේ ලැබෙනවා ඒ ඡන්දේ ලබා දෙන්න පුළුවන් කෙසේ වෙතත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ජාතික හැඳුනුම්පත් අයදුම් කර ඇති පුද්ගලයන් පදිංචි වසම්වල ග්‍රාම නිලධානීන් සම්බන්ධ කරගෙන తాවකාලික අවසර පත්‍රයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවසර පත්‍රය නිකුත් කරන්නේ මැතිවරණයේදී ඡන්දේ පාවිච්චි කිරීමට විතරයි ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කර ඇති පුද්ගලයන් ලක්ෂ 3ට පමණ ඒවා නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත්තේ හැඳුනුම්පත් සකස් කිරීමට යොදා ගන්න පත්‍රිකාවල හිඟයක් තියෙන හින්දා ඉතින් මේ පත්‍රිකා මැලේසියාවෙන් ගෙන්වීමට සිදුරා තියෙන අලුතින් හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ හැකියාවක් නැහැ කියලා ඔවුන් කියලා තියෙනවා. ඉතින් මැලේසියාවෙන් ගෙන්වීමට වැය වෙන පිරිවැය රුපියල් ලක්ෂ 10ක් පමණ විතර තමයි කියන්නේ මැලේසියාවෙන්. ඉතින් අයියෝ බලන්න මේ බොහොම සරල තීරණයක් ගන්න බෑ. වේලාසලින් ඕන තරම් ගෙනල්ලා නැහැ. ඒ හින්දා දැන් හිර වෙලා. ඉතින් හදිසි ඕඩර් එකක් විදිහට මේක ගෙන්නන්න මෙච්චර අමාරුද? රුපියල් ලක්ෂ 10ක් විතර වැය වෙනවා කියන්නේ. ඒ හින්දා ඉතින් තවත් එකක් අමුතුවෙන් එකක් ආයි නිකුත් කරන්න වෙලා. මහරි සරල වැඩ මේවා මෙච්චර දඟලන්න දෙයක් තියනවද කියලා තමයි අහන්න තියෙන්නේ. ඉතින් මේ කොල ටික ගේන මුද්‍රණය ගන්න කොල ටික ගේන්න මෙච්චර අවුලක් තියනවා කියලායි වාර්තා කරන්නේ. මේ වගේ අවස්ථාවක ඉතින් ටෙන්ඩරේට පිටින් ගිහිල්ලා හරි අදාළ විශේෂ නියෝගයක් වුණා මේක කරන්න බැයිද රටේ මිනිස්සු ඡන්ද පාවිච්චි ගන්න ඕනේ නැද්ද? අද දවසේ තව ප්‍රශ්නයක් දාගන්න තව ලේඛනයක් පුරවන්න වෙනවා. ඒ අනුව තව ජනතාවට ඒ සම්බන්ධයෙන් අපහසුතාවයට පත් වෙන්නන මේ ඔක්කොම මේ රුපියල් ලක්ෂ 10ක වගේ මුදලකට කරගන්න බැරි වැඩක් හින්දා අද දිනමෙන පුවත්පතේ සිරස්තල වාර්තාවට එන්නේ ඉන් අනතුරුව ප්‍රධාන සිරස්තල වාර්තා කිහිපයක් ජවිපේ නගන චෝදනා මුළුමනින්ම අසත්‍යක් ජනාධිපති කාර්යාලයේ කියන දිනමෙන වාර්තාව ජනාධිපතිරාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කරගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නගන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය සහ පදනම් විරහිත බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරනවා. අද දිනමෙන පුවත්පතේ සිරස්තලය ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාව දක්වලා තියෙන්නේ. කෙසේ වෙතත් එය පිළිගන්නට බැහැ. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද දවසේ මේ තොරතුරු වාර්තාව විතරක් නෙමෙයි පහුගිය දවස්වල එතුමගේ නිල නිවස සහ බොහෝ දේවල් සම්බන්ධයෙන් කතා වුණා. කෙසේ වෙතත් පුවත්පත් වාර්තාව වේගෙනෙනවා. මේ අතර පෞද්ගලික නාලිකාවලට නව නීති රීති ගෙනවිත් තිබෙන බව කියන්නේ අද දවසේ රැස පුවත්පත. පෞද්ගලික රූපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර ලබා දීම පිළිබඳව නව නීතියක් හඳුන්වා දීමට මේ වන විට කටයුතු කරමින් තිබෙන බව එම පුවත්පතේ වාර්තාවේ දක්වනවා. එනම් පෞද්ගලික රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන සඳහා නව නීති කෙටුම්පත් කරලා ඇති බව ජනමාධ්‍ය මාත්‍යාංශ නිලධාරීන් පසුගියදා පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු සහ දූෂණ විරෝධී මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට දැනුම් දෙනවා. අදාළ කෙටුම්පත ඉදිරියේදී කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා. පුවත්පත් වාර්තාවේ ගෙනෙන්නේ අද ලංකාදීප පුවත්පතේ තොරතුරු වාර්තාවෙන් ඒ උපුටා දක්වන්නේ. මේ අතර තමයි ඡන්ද කාඩ් බෙදීම අද ඉඳලා ආරම්භ වෙන්නේ. ඒ අනුව නිල ඡන්ද පත්‍රිකා ඡන්දදායකයින් මෙත බෙදා හැරීම අද දවසේ සිද්ධ වෙනවා. ඒ අනුව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ලංකාදීපයට කර තිබෙන ප්‍රකාශයක් උපුටා දක්වමින් ලංකාදීප සිරස්තලය ගෙනෙන්නේ. අද සිට ලබන නම් වන්දා දක්වා නිල ඡන්ද පත්‍රිකා ගෙන්ගෙට බෙදා හැරීම සිදු කරනවා. ඡන්ද පත්‍රිකා බෙදා දීමේ විශේෂ සේවාවක් ලබන තුන්වෙනි ඉරිදා ක්‍රියාත්මක වෙනවා කියලා ලංකාදීප වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ඡන්ද පත්‍රිකා වෙනවා. වැඩ වෙලා තියෙන ඡන්ද පත්‍රිකාවත් එනවා. තැපල් ඡන්දෙත් තියෙනවා. තැපල් ඡන්දෙ තියෙන කනුත් කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශනය සමහර අපේක්ෂකයන්ගේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අවසානයේදී ඡන්ද පත්‍රිකාව ගෙදරට ඇවිල්ලා ඔක්කොම තීරණය කළා පත්‍රිකාව අරගෙන තට්ටුව දදා ඉන්න කනුත් ප්‍රතිපත්තිය කියෝ ගන්න බැරි වෙනවා නම් මේ රටේ ජනතාවට ඉතින් ප්‍රතිපත්තියක් නැතුව තමයි ඡන්ද දෙන්න වෙන්නේ. අද මින් අනතුරු අප උපුටා දක්වන්නේ අද පුවත්පතේ සිරස්තලය. ඒ අනුව ජනාධිපති මෛත්‍රී ගෝඨාගේ වේදිකාවට ගොඩවීමේ සූදානමින් ඉන්නවා කියලා අද පුවත්පත කියනවා. පොහොට්ටුවේ නායකයෝ දෙගඩියාවෙන් ඉන්නවා කියලා අද පුවත්පතේ වාර්තාවේ දක්වන්නේ. අපි වෙලා බලමු. නවසු ෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටොයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා මැතිවරණ වේදිකාවට ගොඩවීමේ සූදානමක් තිබෙන බව සඳහන් කරන්නේ අද පුවත්පත. ඒ සම්බන්ධයෙන් කෙසේ වෙතත් ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ රැලි සඳහා ජනාධිපති සිරිසේන මහතා එක්වීමට අදහස් කර තිබෙනවා. එහෙත් මේ සම්බන්ධ පොදු ජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් නිතරම කැමැත්තක් දක්වන්නේ නැහැ කියලයි වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මේ රැස්වීම් කටයුතු මේ වනට හරියාකාරව සිද්ධ වෙනවා. ඒ වගේම වේදිකාවට අවශ්‍ය නොවන අය ආවයන් පස්සේ හුවහඬ නංවලා විරෝධය පළ කිරීම පහුගිය කාලේ සිද්ධ වුණා. ඒ හින්දා යලිත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා ඔවුන් හිතනවලු. ජනාධිපතිවරණයට පෙර සඳහන් කළ පරිදි පොදු ජන පෙරමුණේ රැස්වීම් වලට සහභාගී නොවීම වඩාත් සුදුසුයි කියලා ඔවුන් සඳහන් කරනවා කියලා අද පුවත්පත් වාර්තාවේ සඳහන් දක්වා තිබෙනවා. මේ අතරේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පස්සේ මොකද වෙන්නේ? අගමැති පත් කරනවද? අගමැතිවරයා පත් කරන්නේ කොහොමද? අගමැති පත් කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තු උඩ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා යනු අගමැතිවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තු උඩ. අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතුයි අධිකරණයේ පෙන්වා දීලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ හින්දා ඕන දේවල් කරන්න බෑ. ලබන පෙබරවාරි මාසේ 17 වෙනිදා දක්වා කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව මෙම ආණ්ඩුවට ඉන්නට පුළුවන්. ඒ අනුව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙලා තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය හා නීති ආධිපත්‍ය ඉන් තහවුරු වෙලා තියෙනවා කියලා තුමා සඳහන් කරනවා. කෙසේ වෙතත් ඒ ජය ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙන්නේ කොහොමද? ජයග්‍රහණය කරේ කොහොමද? නීති ආධිපත්‍ය ස්ථාවර කරේ කොහොමද මේ රට තුළ කියලා එතුමා පිළිතුරු ලබා දීලා තියෙනවා අහන ප්‍රශ්නවලට. අද දවසේ අද පුවත්පතේ සිරස්තලය. කෙසේ වෙතත් ඉතින් 2015 ජනවාරි මාසේ 8 වෙනිදා එවකට අග්‍රාමාත්‍ය දිමූ ජයරත්න මහතා බලේ ඉඳද්දි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උදේපන්ද එතුමා දෙවුරුන් දෙනකොටම හවස අගමැති කරන්න හැකියාව ලැබුණා. අගමැතිතුමාට අඩු බලයක් තිබුණත් පාර්ලිමේන්තුවේ. එසේනම් මෙවර ජනාධිපතිවරණයේදී යම් ආකාරයකින් වෙනත් අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවුතින් එම බලය අදාළ අපේක්ෂකයාට ජනාධිපතිවරයාට නැති වෙන්නේද කියන ප්‍රශ්නේ තමයි දැන් මෙතනදී මතුවෙන්නේ. එහෙමනම් අලුත් සංශෝධනයක්ද අලුත් විදිහටද පත් කරන්නේ? තේදා තිබ්බ එකමයි අගමැති පත් කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ. එමනම් මොකක් සිද්ධ වේවිද? මේ අතර තමයි අද උපශීර්ෂ වාර්තා දෙකකට එන්නේ අප අද දවසේ. ඉන් එකක් තමයි උපුට දක්වන්නේ අද අපූරු උද්ෘතයක් යොදනවා සිලොන් ටුඩේ පුවත්පතේ සිරස්තලය. ටෝකින්ග් පොයින්ට් පොලිටිකල් රෙෆ්‍යුජීස් ඔන් සජිත් ස්ටේජ් වාර්තා කරන්නේ දේශපාලන අනාතයෙන් දේශපාලන සරණාගතයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ ඉන්නෝ කියලා ඉරොන් ටුඩේ පුවත්පත. එක්කෙනෙක් සජින්ද වාස් කුණවර්ධන මහත්මයා, අනිත් එක්කෙනා මර්වින් සිල්ලා මහත්මයා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ දෙදෙනාම මේ දේශපාලන වේදිකාවේ අද දවසේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වේදිකාවේ හොඳට කතා පවත්වන දෙදෙනෙක්, එහෙම නැත්නම් ඉන්න දෙදෙනෙක් බවට පත් වෙලා කියලා පුවත්පති සඳහන් දක්වා තිබෙනවා. ඉතින් ප්‍රශ්නේ කියන්නේ ගෙවිච්ච ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව සමයේදී එවකට බ්‍රිතාන්‍යයේ තානාපති වෛද්‍ය ක්‍රිස්ටෝනිස් මහතාට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු සජින්ද වාස් කුණවර්ධන මහත්මයා ඒ සම්බන්ධයෙන් විරෝධතා නැගුවා. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඇහුවා. තානාපතිලට ගහන්න පුළුවන්ද පත් කළ මන්ත්‍රි අධීක්ෂණ මන්ත්‍රීලට කියලා ඇහුවා. ඒවට විරුද්ධව හඬක් නැගුවා එක්සත් ජාතික පක්ෂයේ පිරිස්. ඒ අය වෙනුවෙන් විරෝධතා දැක්වුවා. ප්‍රජාතන්ත්‍රවාදය මෙහෙමද කියලා ඇහුවා. ඉතින් කෙසේ වෙතත් එතුමා වෛද්‍ය ක්‍රිස්ටෝනිස් මහත්මයා ඉවත් වෙන්නත්, ඒ වගේම ඔහු ඉන් අනතුරුව ස්වාධීනව කටයුතු කරන්නත් එක් හේතුවක් බවට පත් වුණා මේ සිදුවීම. අද දෛවයේ සරදමක් වගේ එවක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමු. නමුත් මේ පහර දීම සම්බන්ධයෙන් චෝදනා තියෙන, පොලිස් පැමිණිලි තියෙන, අදාළ චෝදනාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙච්ච අද සජින්ද වාස්කුණවර්ධන මහත්මයා ඉන්නවා. ඒ අදාළ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු අයගේම වේදිකාව තුළ. ඉතින් මේක ඉතාමත්ම දෛවයේ සරදමක්. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා මේ කතාව පිළිගන්නවද, මේ පහර දීම අනුමත කරනවද කියලා සමහර විට ආපහු පාරක් ප්‍රශ්න කරන්න පුළුවන්, අපිටත් අහන්න පුළුවන් ඒ කතාව. විනනතුරු අප එන්නේ එතුමාගේ ප්‍රකාශයකට. සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ සඳහන් කරපු හින්දා එතුමා සඳහන් කරන ප්‍රකාශ කීපයක් අද දවසේ පුවත්පත් වාර්තාවේ දක්වනවා. පිට රටවල පදයට නටන්න මම ලෑස්ති නෑ සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ ඇඹිලි පිටියේ පැවතිච්ච ජන හමුවකදී. අද දවසේ ලංකාදීප පුවත්පතේ සිරස්සල වාර්තාවේ දක්වා තිබෙන්නේ එක එක රටවල් කියන පදවලට නටන්න මම ලෑස්ති නෑ, මම මේ රටට ආදරය කරන පුද්ගලයෙක් කියලා එතුමා සඳහන් කළා තියෙනවා. ඉතින් ඒ නිසා මම
ශ්‍රී ලංකා යුද හමුදාපති ඉවත්වීම සම්බන්ධයෙන් විදේශ රටවල් කියන පරිදි නටන්න තමන් සූදානම් නැති බව සඳහන් කරනවා. ඒ වගේම සජිත්තාවත් ගෝඨාවත් හමුදාපති ඉවත් කරන්න විදේශවලින් බලපෑම් මතයි පුවත්පතක ලිපියක් පළ වෙලා තියෙනවා. තමන් දුටු බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියනවා. මා පිට රටවල කියන ඒවට පිට රටවලට එකක් කියනවා, ඔබලගේ රටේ ප්‍රශ්න ඔබලා බලාගන්න, ඔබේ රටේ වැඩ ටික මම බලාගන්න, මගේ රටේ වැඩ ටික මම බලාගන්න බලාගන්නම් කියලා මේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය. මේ අතර තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයන් කීපයක් වාර්තා කරන්නේ පුවත්පත්වල. උසස් තාක්ෂණික විශ්වවිද්‍යාල රට පුරාම ඇති කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මාතලේදී. මාතලේදී සඳහන් කරන ප්‍රකාශයේ දක්වා තිබෙනව යනුව උසස් තාක්ෂණික විශ්වවිද්‍යාල ඇති කරනවා. ඒ වගේම කලාංශයෙන් පවා අධ්‍යාපනය හැදෑරූ දරුවන් වෙනුවෙන් තාක්ෂණික අධ්‍යාපනය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. වගේම තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම තුළින් ඔවුන්ට රැකියා ඇති කරන්න පුළුවන් සමාජයක්, එහෙම නැත්නම් රැකියා සහිත සමාජයක් ඉතාමත් ඉක්මනට ආරම්භ කරනවා. ඒ වගේම ඉදිරි කාල වකවානුව තුළදී බැවිලි කර්මාන්තයට ප්‍රමුඛත්වයෙන් නොදුන්නු නිසා කඩාවැටුණු ගොවිතැන්ට ලොකු ප්‍රශ්න ඇති වුණා. ඒ අනුව වත්මන් රජ යටතේ බී, තේ, ගම්බිරිසාදී සියලු ගොවිතැන් බැවිලි කර්මාන්තයන් වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් ලබා නොදුන්නු හින්දා එම කර්මාන්තයේ කඩාවැටී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ඊයේ දවසේ කරපු ප්‍රකාශයන් දෙකක් වත්පත් වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මේකම තමයි මේ එතුමා මේ ගම්බිරිස් ගැන කතා කරපු හින්දා ගම්බිරිස් වේලන්න ඕන කොහොමද, වාෂ්පීකරණය කරන්න ඕන කොහොමද, වැලියු ඇඩඩ් සර්විස් එකක් වැලියු ඇඩ් කළා මේවා කොහොමද යවන්නට ඕන රටට, වෙනත් රටවල් වලට ඒවත් හරහා කොහොමද එකතු කළ අගේ මත වැඩි විදේශ ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා එතුමා සඳහන් කරනවා. හැබැයි අරුණ පුවත්පති සිරස්සලයක් කියන්නේ ගම්බිරිස් අස්වනු නෙල්න සමේ කිලෝ 33 ලක්ෂයක් ආනයනය කරලා තියෙනවා. මේ 2018 වර්ෂය සහ මේ වර්ෂයේ වාර්තාවන් සමග අද දවසේ පුවත්පත් වාර්තාවේ දක්වලා තියෙන්නේ. ඉතින් ගම්බිරිස් අස්වැන්න නෙලන සමේ ගම්බිරිස් ආදායමක් තියෙන සමේ මොකද්ද කරන්නේ? ගම්බිරිස් ආනයනය කරන්න පහුගිය වසරේ රුපියල් කෝටි 213කට අධික මුදලක් වියදම් කළ තියෙනවා. මේ මුදල වැය කරලා ආනයනය කර ඇති ගම්බිරිස් ප්‍රමාණය කිලෝ 33 ලක්ෂ 97,600ක්, මින් කිලෝ 29,36,000කට අධික ප්‍රමාණයක් ආනයනය කළ තියෙන ප්‍රති අපනයනය කිරීමේ අරමුණින්. ඒ සඳහා රුපියල් වැය කරලා තියෙන මුදල රුපියල් කෝටි 170කට අධිකයි. ඉතින් කෙසේ වෙතත් ගම්බිරිස් වලින් 174 කිලෝ 25,38,000කට අධික මුදලක් ආනයනය කළා තින්නේ මෙරට ගම්බිරිස් අස්වනු නෙලන අගෝස්තු මාසයේ ඉඳලා දෙසැම්බර් දක්වා කාලේ. ප්‍රති අපනයන සඳහා වැඩි ප්‍රමාණයක් අපන ආනයනය කරන්නේ වියට්නාමයෙන්. ඉතින් මේ ප්‍රමාණය කිලෝ 20 ලක්ෂය ඉක්මවන. ඉතින් කෙසේ වෙතත් ගම්බිරිස් කිලෝව රුපියල් අද දවස වෙනකොට රුපියල් 620 දක්වා තියෙන රුපියල් 620යි. ඒ අනුව මොකක්ද සිද්ධලා තින්නේ? කිලෝ එකක් රුපියල් 533ට ගෙනල්ලා බ්‍රසීලෙන් ආනයනය කළ තිනු. ඒ අනුව ගෙනත් තිනවා වියට්නාමෙන්. අවසානයේ අපේ ගම්බිරිස් ගොවියට ගැහුවා පාර. අවසානයේ ගම්බිරිස් ගොවියා හාන්සි වුණා, ආනයනය කරා ලංකාවේ ගම්බිරිස් විදියට ගැහුවා නම. ඉන්පස්සේ ඒක ප්‍රති අපනයනය කරා. ඒකෙන් අදාළ අමාත්‍යවරු, අදාළ කණ්ඩායම්, අදාළ කණ්ඩායම් වලට සහයෝගය දක්වන පිරිසවලට සාක්කුවට දාගත්තා. ගම්බිරිස් ගොවිය සම්පූර්ණ සියලු ගොවියන් වහන්සි කළ දාලා කොටසක් ලාභ ලබා ගත්තා. ඉතින් ඕක තමයි සිද්ධ වුණේ. අදත් අනාගතෙත් ඒක සිද්ධ වේවිද? මේ අතර ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉලිදැක් වූ මොහොතද චාරු වාර්තාවේ දක්වා තිබෙන්නේ. ඒ අනුව දේශීය අපේක්ෂාව නමින් එය කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඉලිදැක්ුණා. ලංකාදීපේ ප්‍රධාන වාර්තාව දක්වන්නේ පෙරේදා ඉලිදැක්වුණු මේ වාර්තාව සම්බන්ධයෙන්. ඒ අනුව අනුර කුමාර් දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මහා සංඝරත්නය වෙත පිළිගන්වන අයුරු මේ ඡායාරූප වාර්තාවේ දක්වා තිබෙනවා. මේ අනුව ඔවුනුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කළ අවසන් කෙසේ වෙතත් ප්‍රතිපත්ති කියෝ ගන්න, ජනතාවට තීන්දුවක් තීරණයක් ගන්න අද අවස්ථාවක් වෙලා තියෙනවා. මේ අතර මාගේ සංවර්ධන මාවත කොන්ක්‍රීට් වනාන්තරයක් නොවේ කියලා එතුමා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අද දවසේ ලංකාදීප වාර්තාවෙන් ගෙනෙන්නේ මේ අතර අපේක්ෂකයන්ගේ මැතිවරණ පොරොන්දු නීතිගත කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදක්වමින් අනුර කුමාර් දිසානායක මහතා සඳහන් කර සිටියේ යනුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ කියන දේවල් අනිවාර්යෙන්ම නීතිගත කරලා ඒවා අනිවාර්යෙන්ම කළ යුතු දේවල් බවට පත් කළ යුතු. නැත්නම් හිතෙන කතා කියනෝනේ, එයා කීයක් කර දෙනව බලන් ඉඳලා අරයා කියන මම මෙච්චරක් දෙනවා කියලා, මම මෙච්චරක් දෙනවා කොහොම ඊළඟ කෙනා කියනවාද මම මෙච්චරක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අවසානයේ සිද්ධ වෙන්නේ එකිනෙකා පරයා තවත් ඉදිරියට නැගීම සඳහා විවිධ පොරොන්දු ලබා දෙනවා. මේවා ඉෂ්ට කරන්න පුළුවන්ද කියන බැරිද කියන ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. ඉතින් අවසානයේ සිද්ධ වෙන්නේ
කිසිවක් කිෂ්ට කරන්න නැති වෙනවා. අපි දැක්ක ගෙවිච්ච අවුරුදු 4 මාරෙත් බොහෝ පොරොන්දු ලබා දුන්නා. නමුත් මේ බොහෝමයක් පොරොන්දු ඉෂ්ට සිද්ධ කරන්න හැකියාව තිබුණද නැද්ද? කල්පනා කර කර ඉන්න ඉෂ්ට උනේ මොනවද නැති උනේ මොනවද කියලා. තවත් සවිස්තරාත්මක තොරතුරු අරගෙන අපි එන්න මේ විරාමයෙන් අනතුරුව. මෙන්න මේ පින්තූරේ මෙතන ඉන්නේ සහරාන් ඉන්නවා, අමීර් අලි ඉන්නවා, ඒ වගේම සහරාන්ගේ මල්ලි සේනී ඉන්නවා. ඒගොල්ලන්ගේ දේශපාලනික අනුගාමිකයන් පිරිසක්. අද රටේ මිනිස්සු කොල්ල කෙල්ලෝ විතරක් නෙමෙයි සජිත් සජිත් කියන්නේ අපේ ආන්දරේ. අර වතුරට අහුවෙලා ඉන්න ගෙම්බොත් දැක ගන්නනේ. සජිත් සජිත්. වෝටාබේ රාජපක්ෂ මැතිතුමා නිර්පාක්ෂික අපේක්ෂකයෙක්, ජාතික අපේක්ෂකයෙක්. හැම පාක්ෂිකයාටම සාධාරණව සලකන්න පුළුවන් අපේක්ෂකයෙක්. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවේ. උතුරා යෑම වලක් වයි. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රේදි සෝදන දීරය. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දැවාලේපනය සියලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සියලක් වෝටර් බේස් තමයි. රාත්‍රි කාලයේදී දාවකයා පාසුවෙන් හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI GenX motor bicycle tire දැන් විලඳ පොලේ ලබා ගත හැකි. අන්තර්ජාතික පිළිගත් වෘත්තිකයෙකු වීමට ඔබ සතු වූ සීනේ සැබෑ කර ගැනීමට ඔබ හායික් වන්න මූලික සාධක පත්‍ර පාඨමාලාවල සිට PhD උපාධිය දක්වා nursing, biomedical science, physiotherapy හා teaching අධ්‍යාපන ශිස්ත්‍රවල පාඨමාලා අප සමග අරඹ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, යුරෝපය සහ ඇමරිකාව යන රටවලදී සම්පූර්ණ කර ගැනීමට දැන්ම අමතන්න 0766 56 6678 හෝ 0114 65 11 44. DSI Tires, any bike, one tire. අරුණ සමග මිලියනයක්. අරුණ පළමු සංවත්සරයේ වෙනුවෙන් මාසිකව රුපියල් මිලියනය බැගින් දිනා ගන්න. මෙරට පුවත්පතකින් පාඨකයන්ට ලැබෙන විශාලතම ත්‍යාගය හිමිකර ගැනීමට ඔබ කල යුත්තේ දිනපතා අරුණ කියවා එහි පුවතක් ඇසුරින් ඇසෙන සරල පැනයට පිළිතුරු දීම පමණයි. දිනුම් අවස්ථා වැඩි කර ගැනීමට දිනපතාම අරුණ කියවා මාසය පුරාම පිළිතුරු එවන්න. දැන් SLS සාතිකයේ සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට්. Be healthy, be active. අනාදිමත් කාලයක පටන් පරම්පරා ගණනකරුව රැකදුන් රත් සඳුන් සාරයෙන් වැඩි දියුණු කරන ලද සේරී රෙඩ් සැන්ඩල්වුඩ් ඇන්ටිමාක්ස් ෆේස් වොෂ් සමට හිතකර pH අගය සහතික කරමින් සමේ තෙතමනය රැකදෙන අතරම සංකූලතා අවම කර ලප කැලැල් නැති නිරෝගී පැහැපත් සමක් ලබා දේ. සේරී රෙඩ් සැන්ඩල්වුඩ් ඇන්ටිමාක්ස් ෆේස් වොෂ් ඔබ තවත් ලස්සන කරයි. ජපන් තාක්ෂණය දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. වීති ආලෝකයට කාර්යාලයට කර්මාන්ත ශාලාවට සුපිරි අලවිසලට ක්‍රීඩාගාරයට එළිමහනට කාලයක් සමග දීප්තිය අනුභවන වසර පහක වගකීමක් සමග ජපන් තාක්ෂණය දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. The
chili flakes sarata hadun wadana prima kottumi hot and spicy chili blast ball noodles the fun in a bowl then divina pura meshimin ho dathin soda gata hakiya all out ready sodana deeraya Derana Aruna Sri Lanka's breakfast show Ubali Derana Aruna samaga sajeevi ekathu wenne ada daily news patpate chayarupwathawa Sajith at Galgamuwa wartha karanne Galgamuwa idi Sajith Premadasa mahathasiya paakshikeen wenuen sahaya pala karamin e siru denata acharya puda karayiru me athara gota at maathale kiyala chayarupwathawa dakwana maathale idi ema sahayogaya dak ආපු පිරිසට සහයෝගය දක්ව ප්‍රතිචාර දක්වමින් ආචාර කරපු ආකාරය කෙසේ වෙතත් ජාතික පුවත්පත් කිහිපයකම අද ඇතුළු පිටු වාර්තාවලින් මේ සම්බන්ධයෙන් දක්වා තිබෙනවා අපි යමු මුලින්ම සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට මුලින්ම මේ කාලේ වැහැලා වැහැලා දැන් වතුරු පිරිලා ඇලවල කුඹුරු වල ඔක්කොම අද රටේ මිනිස්සු කොල්ල කෙල්ලෝ විතරක් නෙමෙයි සජිත් සජිත් කියන්නේ අපේ ආඳුරේ අර වතුරට අහුවෙලා ඉන්න ගෙම්බොත් දැන් කෑ ගහන්නේ සජිත් 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 කියලාද කෑ ගහන්නේ අද ගෙම්බොත් කෑ ගහන්නේ සජිත් කියලා කෝටි 50ක් අතට හම්මෙන තියෙද්දී ප්‍රතික්ෂේප කරමු මේ පුද්ගලයා තමයි රංගේ බණ්ඩාර කියන්නේ රංගේ එනවද කියලා ඇහුවා කවුද ඇහුවේ හා යකෝ ගෝටා වෙනම SB කිව්වේ ඒකටත් ගෝටා බලනවා හැම දෙයකටම මුන්ට ගෝටාබේ මම තව කතා කරන්න ඕනේ නැතිද අර නිවේදක මහත්තයා කියනවා ඇතිලු එහෙනම් මෙයාට හුවක් කියන්න දැන් මෙයා ඉදිරිපත් කරන ඒගොල්ලන්ගේ ඡන්ද පොරොන්දු ප්‍රකාශය මං අහනවා මේ අයගෙන් එදා ඔක්කොම බලතල තියාගෙන පඩි වැඩි කරන්න බැරි ජීවන වීදම අඩු කරන්න බැරි මේ වගේ ප්‍රශ්න උත්තර දෙන්න බැරි අය කොහොමද ප්‍රශ්න විසඳන්න හදන්නේ ඒ නිසා මිත්‍රවරුනි අපේ රටේ ආර්ථිකය අපි හරිය නිවැරදි මාර්ගයට ගේනවා 16 වෙනිදාට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහි වෙන අපේ ආණ්ඩුව සුපිරිසිදු ආණ්ඩුවක් ඇඳගෙන ඉන්න සුදු ඇඳුම වගේ පිරිසිදු වෙන්නට ඕන අලුත් ආණ්ඩුවේ කිසිම හොරෙක් තියන්නේ නැහැ ගසා කාපු පුද්ගලයෝ හොරා කාපු පුද්ගලයෝ අපි පත් කරගන්නේ නැහැ මතක තියාගන්න 16 වෙනිදාට නිර්මාණය වෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ආණ්ඩුවක් තම යෝජනාවක් කරන ඔය කප්පම් කල්ලි වලටයි පාතාල කල්පි වලටයි කරුණා කරලා වහාම විසිරුව හැරෙන්න ඔබලාගේ ඔය ජඩ ක්‍රියාවන් නතර නොකරොත් 16 වෙනිදෙන් පස්සේ හොඳම හොඳ වන්දි ටිකක් ඔබලට විඳින්න සිද්ධ වෙයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි තණ්ඩුවක් කියලා කියන්නේ ඒ කියන්නේ සමාජ රවි කරුණායක මහත්මයා නැති අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා නැති ඒ කියන්නේ කවුරුත් නැති අලුත් තණ්ඩුවක් තමයි හදනවා කියලා කියන්නේ මේ අතරේ පාතාලේ විසිර වෙයිද නැද්ද මේ සියල්ල පාතාලේ විසිරෙනවද කියලා අපි බලාගෙන ඉමු ඒ ඇයට එතුමා සඳහන් කළා තියෙනවා විසිර වෙන්න කාලය ලබා දීලා තියෙනවා 17 වෙනිදා වෙනකන් අද මව්පියන් පුවත්පතේ සිරස්තල ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ පැරදවීමට ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ඔක්තෝබර් 26 වෙනිදා කුමන්ත්‍රණයේ පැරදවීම ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් දේශපාලන මතයේ කුමක් වුණත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගතය ආරක්ෂා කිරීමට කැපවෙන ලෙස ඉල්ලා සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දවසේ ප්‍රකාශ කර සිටියා අද උපුටා දක්වන ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාව මේ අතර මේ ජනාධිපති සමීක්ෂණ මුවාවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලික දත්ත රැස් කරන වෙබ් අඩවියක් තියෙනවා පියවර ගන්න කියලා තොරතුරු තාක්ෂණ සංගමය මැතිවරණ කොමිසමින් ඉල්ලා තිබෙනවා යනු ජනාධිපතිවරණ සමීක්ෂණයක් කියලා votesl.com වෙබ් අඩවියට පවතින වෙබ් අඩවියක් විසින් සමීක්ෂණයක් සඳහා සහභාගී වෙන්න කියලා තොරතුරු ඉල්ලලා තියෙනවා ඉතින් ඒ හින්දා ඡන්ද හිමි නාමය ලියාපදිංචි තොරතුරු වෙබ් අඩවියට පිවිස ඕනෑම තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා අදාළ පුද්ගලයන්ට ඒ හින්දා ඔබට කිසිම ආරක්ෂාවක් නැහැ කියලා තමයි මේ සඳහනේ දක්වා තිබෙන්නේ මේ අතර උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ඡන්දය වර්ජනය කළ යුතු බව හිට පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් මහතා සඳහන් කරනවා යනුව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මහතා කියන්නේ මේ වන උතුරු නැගෙනහිර සියලු විශ්වවිද්‍යාල සිසුන්ගෙන්ද ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මහත්මයා මේ සහාය ඉල්ලා තිබෙන බව මේ අතර අපි යමු ඊයේ දවසේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වේදිකාවට කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරපු වේදිකාවක් පොළොන්නරුවේ මින්නේරියේ පැවැත්ුණේ ඒට සම්බන්ධ වුණා ගෝඨාභය රාජපක්ෂ මහතා අපි බලමු ටිකක් එහි පාටත් වෙනස් වෙලා ඇඳුමේ අපි බලමු මොනවද කිව්වේ කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිර්පාක්ෂික අපේක්ෂකෙක්
ජාතික අපේක්ෂකයෙක් හැම පාක්ෂිකයාටම සාධාරණව සලකන්න පුළුවන් අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතන්න පුළුවන් එතුමා තමුන්නාන්සලගේ අපේක්ෂකයා පොදුජන පෙරමුණට හිතන්න පුළුවන් එතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජාතික නිදහස් පෙරමුණේ අපට හිතන්න පුළුවන් එතුමා ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයා අපි කොයි කාටත් සාධාරණව කටයුතු කරන්න පුළුවන් අපේක්ෂකයා තමයි ජාතික අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ ගොඩනැගෙන සමගිය මෙතනින් නතර වෙන සමගියක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරවල නතර වෙන සමගියක් නෙවෙයි එතුමා ජනාධිපති වෙච්ච ගමන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්න එකට එකතු වෙලා ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව ලබන අවුරුද්දේ අලුත් අවුරුදු කාලය දක්වා අරගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට බලය ලැබෙනවා නම් ලැබෙන්නේ. එතකන් අපි ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවෙන් මේ රටට ඕන කරන ජයග්‍රහණ දිනවල දෙනවා. දිනවල දීලා තමයි අපි ඔක්කොම එකට එකතු වෙලා අලුත් ලකුණකින් පොදු සම්දානයකින් මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මගේ අම්මේ තාත්තේ. අපි ඇත්තටම පසුගිය අවුරුදු හතර තුල මේ රටේ ඉන්න වෘත්තිකයන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් එකතු කරලා මේ ජනතාවගේ තියෙන ප්‍රශ්න හඳුනාගත්තා. ඒවට විසඳුම් අපි සෙව්වා. ඒවා තමයි අපි ප්‍රතිපත්ති මාලාවක් හැටියට ඉදිරිපත් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් අපි පළවෙනි අවුරුද්දේම ඉඳලා කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබා දිය යුතුයි. තමුන්නාන්සලා දන්නවා මේ රටේ 123ක් පමණ වන තරුණ තරුණියන් විශාල අසහනයකින් ඉන්නේ. ගුණාත්මක අධ්‍යාපනයක් නැති නිසා හොඳ රැකියාවක් ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ලක්ෂ දෙකක් පමණ තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙනවා. වැඩිම වශයෙන් 25,000කට පමණයි උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතුරු අය අතරමං වෙනවා. ඒ වගේම අසමත් වෙච්ච අය සාමාන්‍ය පෙළ සමත් වෙලා කරන්න දෙයක් නැතුව ඉන්න අය මේක හොඳ දෙයක් නෙවෙයි. කිසිසේත්ම මේක පිළිගන්නට බෑ. මේ අපේ දිරි පරම්පරාව, අපේ අනාගතය. අපි මේ අයට අසහනයට පත් වෙන්නට දෙන්න පුළුවන් කමක් නැහැ. ඔවුන්ට ආර්ථිකයට කෙලින්ම සම්බන්ධ වෙන්නට පුළුවන් දැනුමක්, නිපුණත්වයක් අපි ලබා දිය යුතුයි. අද ඉන්දියාවේ ඉඳලා චීනය දිහා යනකම් තියෙන සියලුම ආසියානු රටවල් ඉහළ සංවර්ධන තත්ත්වයක ඉන්නවා. මේ ආර්ථික දිහා බැලුවම දියුණු වෙලා තියෙන්නේ තාක්ෂණය මුල් කරගෙන, බුද්ධිය මුල් කරගෙන. මේක හොඳ අවස්ථාවක් අපිට. අපිට විශාල කර්මාන්ත පද්ධතියක් නැහැ. අපිට විතරම් තෙල් වැනි සම්පත් නැහැ. නමුත් අපිට තියෙන ලොකුම සම්පත තමයි බුද්ධිය තියෙන ජනතාවක් ඉන්නවා. මේ අය අපිට පහසුවෙන්ම මේ රැකියාවල් වලට පුහුණු කරන්නට පුළුවන්. කෙසේ වෙතත් නිල් පාට ඇඳුම ඇඳගෙන හිටියේ මේ වේදිකාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවේ නෙවෙයි, මැදිරිගිරිය පැවැතුන වේදිකාවේ. එතුමා කෙසේ වෙතත් කතු පිටුවට එනවා. අන්තවාදයෙන් කාටවත් යහපතක් නැහැ. කුමාරදාස ගිරිබාව මහපොළොවෙන් පටන් ගමු සංවිධානයේ කැඳවුම්කරු. අලුතින් හිතන මිනිස්සු රටට ඕන, යුද්ධය තාමත් මාකට් කරලා හරියන්නේ නැහැ. ඉතින් යහපාලනයට වැඩේ හරියට කරන්න බැරි වුණා. ඒ හින්දා හමුදාව යුදෙව් පලයට මේ රටේ ආරක්ෂාව හොයන්නත් බැ. ඉතින් කෙසේ වෙතත් අද දවසේ මුස්ලිම් සමාජයෙන් අලුත් නායකයෝ බිහි වෙන්න ඕන කියලා ඔහු සඳහන් කරනවා මේ උපුටා දැක්වීම දිනමෙන පුවත්පතේ. කෙසේ නමුත් මුස්ලිම් සමාජයෙන් එන අය විවිධ ප්‍රකාශ කරනවා. දැන් පහුපාරක් එළිදරව් කිරීම කරන ඔවුන්ගේම සමාජය තුළ ඉන්න අන්තවාදීන් පිළිබඳව. ඒ අනුව ඊයේ දවසේ ත්‍රිෂාඩ් බදුදීන් මහතා නායකත්වයේ ධර්ණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති අමාත්‍ය අමීර් අලි මහතා සහරාන් සමග සබත්තා පැවැත්වුවා කියලා සඳහන් කරේ චෝදනා කළේ මහජන සේවා සංවිධානයයි ඊයේ. එදා අපි හෙළිදරව් කරා අලිසාහිර් මෞලානා එක්ක සහරාන් ඉන්න පින්තූරේ. ඒ වගේම ඊයේ දවසේදී අපිට දකින්නට ලැබුණා මෙන්න මේ පින්තූරේ. මෙතන ඉන්නේ සහරාන් ඉන්නවා, අමීර් අලි ඉන්නවා, ඒ වගේම සහරාන්ගේ මල්ලි සෙයිනි ඉන්නවා, ඒගොල්ලන්ගේ දේශපාලනික අනුගාමිකයන් පිරිසක්. ඔය පින්තූර දෙකම ඕගොල්ලන් හොඳටම සසඳලා බලන්න. මේ ඡායාරූප මීට කලින් එලි කරා අපි. ඒ කියන්නේ මේක අලිසාහිර් කොන්දේශි මාලාව වරදගන්න අවස්ථාව සහරාන් ළඟින්. දැන් ඕකේ ඉන්න කට්ටියවත් බලන්න, ඒකේ තියෙන වටපිටාව, ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් බලන්න, සහරාන් ඇඳන් ඉන්න ඇඳුම් බලන්න.
ඊට පස්සේ තියෙන්නේ මේ මේ දෙකම උනේ එකම දවසේ ඔය කහපාට ගිවිසුම් ෆයිල් එක. ඔක්කොම එකයි එකම තැන සිදු වුණේ. උන්දේශි මාලාවක් සහරාන්ලගේ පැත්තෙන් බාර දෙනවා අමීර් අලීටයි අලි සාහිර්ටයි. අපි ඕක අගමැතිතුමාට පවා බාර දුන්නා. මෙන්න මේ කරුණු වාර්තාව කාදිනල්තුමාට ලබා දීලා තිනවා. ඒ වගේම ඒකපාර්ශිකව ඕක හකීම් මහත්තයාට විතරක් කරන හෙළිදරව්වක් කියලා හිතන්න එපා. මින් ඉදිරියට මුස්ලිම් සමහර ඔය ඉන්න ප්‍රබල මන්ත්‍රීවරුන් ඔය ඇමතිවරුන්ට විරුද්ධවත් ඔය හෙළිදරව් කෙරේවි. මේ ෂේෆුල්ලා කියන ආත්මා ආරක්ෂක සටන් කලාව පිළිබඳව යම්කිසි වාර්තාවක්. ඔය සම්බන්ධව හෙළිදරව්ව ඉදිරියේදී අනිවාර්යෙන් කරනවා. ඒ වගේම හකීම් මාත්‍යා සම්බන්ධව ඔය වීඩියෝ පටයත් ඉදිරියේදී අපි හෙළිදරව් කරනවා. ISIS කියන ඔය නම හැරෙන්නට තවත් තියෙන සංවිධානයක්. ඒ සංවිධානයේ නම ෂෙපෙහි සහාබා. ඕක තියෙන්නේ කතාංගුඩි වලමයි. 200ක් 300කට ආසන්න පිරිසක් මේකේ පුරුදු පුහුණු වෙලා ඉන්නවා. ඉතින් මේකෙන් ඉන්න පිරිස යම්කිසි අයුරකින් නැවත අර්ජනයක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව විමර්ශනය කරන්න කියන එකයි අපේ අවශ්‍යතාවය. මේක පාකිස්තානයේ තහනමට ලක් වෙච්ච සංවිධානයක්. ඒකේ ශාඛාවක් හැටියට මේගොල්ලන් පවත්වන් යනවා. ඔය ආණ්ඩුකාරවරුන් ඔය දේශපාලනික නායකයින්ට පසුබිමේ ඉඳලා ගොඩක් උදව් කරනවා දේශපාලනික අවශ්‍යතාවයන් මත. නෑ මුස්ලිම් ආණ්ඩුකාරවරයෙක්. එහෙම ඉන්නත් පුළුවන්. ඒතර මෙතනදී හැම කෙනාම ගිහිල්ලා තිනවා සහරාන් ගාවට. ඒ කියන්නේ ප්‍රබලයේ කන්ද ගිහිල්ලා තින්නේ. ඒ ප්‍රබලත්වය කොහෙන්ද ලැබුණේ කියනකොට එතන අනිවාර්යෙන් ඒක පිටිපස්සේ පැමිණි පාතාලයක්, පැමිණි ත්‍රස්තවාදයක්, ආයුධ සන්නද්ධ බලයක් එයාට තිබිලා තියෙනවා. අද ලංකාදීප කියන්නේ දවසේ නිවාඩුවෙන් ගමේ යන්න බෑ. නිදහස් වෙළඳ කලාපවලට ඡන්ද මධ්‍යස්ථාන දෙන්න මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කියනෝ. නිදහස් සේවක කලාපවලට වෙළඳ කලාපවල සේවය කරන ලක්ෂයකට අධික සේවක සේවිකාවන් වෙනුවෙන් කලාපාශ්‍රිතව ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටවන්නේයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරන කොමිෂන් සභාව ඉල්ලීමක්. කලාපවල සේවය කරන අති බහුතර සේවක පිරිස ඈත ගම්දනවල ඉන්නේ. ඒ කලාපවල ආශ්‍රිතව නැවතිලා සේවය කරන පිරිස් වරුවෙන් ගිහිලා එන්න බෑ. මොකද කරන්න? ඉතින් ඡන්දේ නොදයින්න ලේසිම වැඩේ. ඉතින් එයාගේ ඡන්දේ එපාද ඕනද කියලා තමයි ලංකාදීපින් ලංකාදීප සිරස්සල යටතේ මේ අහලා තියෙන්නේ. මේ අතර අද දවසේ උපුටා දක්වන ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තැපෑලට දාන්න මිලියන 3000ක් යනුව මේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යැවීම ඇතුළුව සියලු තැපැල් වියදම් සඳහා මැතිවරණ කොමිසම රුපියල් මිලියන 4190ක් ලබා දීලා තියෙනවා. නොමිලේ යැවීම සඳහා පමණක් රුපියල් මිලියන 3000ක් ප්‍රකාශිත නොවන වියදමක් දැරීමට දෙපාර්තමේන්තුව සිදුවනෝ කියලා තැපැල් ප්‍රතිවරයා කරන ප්‍රකාශයක් තමයි මේ සඳහන් කරන්නේ. මේ අතරේ අද අරුණ පුවත්පති ඇතුළු පිටුව ජවිපේ කියන දේ කළ හැකි එකම නායකයා ගෝඨාභයයි. 71 පුරෝගාමීව සංවිධානයේ සමාජික විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහණ හේරත් කියනෝ යහපාලනයෙන් රටට වෙච්ච හානියට ජවිපේ වගකිව යුතුයි නීතිඥ තුසිතා නාමලී කියද්දි විජේවීරගේ තිබුණු අරමුණ අද ජවිපේ නැහැ කියලා කල්යාණ කරුණාරත්න සඳහන් කර තිබෙනවා. අද උපුටා දක්වන්නේ අරුණ පුවත්පති සිරස්තලය. මේ අතර ජාතික ජනතා බලවේගයේ මැතිවරණ ප්‍රකාශය ආකර්ෂණීයයි සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා. එක්සත් වාමාංශික පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වමින් ඔහු සඳහන් කරනවා අප ආසන්නයේ තිබෙන අනතුරුදායි පැසිස් පාලනය පරාජය කර යුතුවා වගේම ඒ වගේම මැතිවරණ ප්‍රකාශය ජාතික ජනතා බලවේගයේ ආකර්ෂණීයයි කියලා. අපි යමු ජාතික ජන බලවේගයේ අන්ර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයකට. දැන් අද අපේ රටේ මාතෘභූමිය කොතනද තිබෙන්නේ? මා දන්න බොහෝ අය ඉතාම භක්තිවන්තව දේශප්‍රේමීත්වය පිළිබඳව නන්දොඩවන වෙලාව. එය කෛරාටික භක්තිවන්තය. දේශප්‍රේමීත්වය පිළිබඳව මාතෘභූමියට තියෙන ආදරය පිළිබඳව කෛරාටික වදන් අපේ කන් පුරවන තරමට දිනපතා හඬ නගමින් තිබෙනවා. අපි ඔබට එකක් කියනවා. අපි අවංකව, අපි භක්තිවන්තව, අපි ලෙංගතව මේ මාතෘභූමියටත් මේ රටේ ජනතාවටත් ආදරේ. ඒ කිසිදු අභියෝගයක් හමුයි, වරප්‍රසාදයක් හමුයි, වරදානයක් හමුයි, පියගැන්වීමට දරන උත්සාහයක් හමුයි, පලා යන අත්තරින ආදරයක් නැමේ. ඒ අපි ඕනෑම වෙලාවක අපි ජීවිතයේ ඉදිරියට තබමින් ආරක්ෂා කරන ආදරයක්, ලෙංගතකම, භක්තිවන්ත භාවයක් මේ මාතෘභූමිය සාමේ ජනතාව කරේ අපට තිබේ. එනිසා අපි හැම දෙනාගම විශාල ව්‍යායාමයක් අපි නිර්මාණය කළ යුතුයි. ව්‍යායාමකින් අපි පෙරට ආ යුතුයි. එයන් කවරක්වත් නෙවෙයි මේ රට මේ ගහලා කණ්ඩායමේ මුදවා ගැනීම කාර්යයට අපි අතපෙවි. අද ඇතුල් පිටු වාර්තා ගෝඨාභය ආගමනීය පෞල්වාදය නම් ආචාර්ය මහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා අදහස් දක්වන්නේ ඇතැම් විට ජනතා මුක්ති පෙරමුණ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරේ නම්
මීට වඩා වැඩි අපේක්ෂාවක් ජනතාව තුළ දැල්වෙනු ඇත. එමගින් පවුල් සම්බන්ධතාවේ ඉක්මෝ දෘෂ්ටිමය සම්බන්ධතාවක් දිනා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත කියලා සඳහන් කරන්නේ අද ආරිරත්න තුගල මහතා අදහස් දැක්වීම අරුණ පුවත්පති ඇතුළු පිටුව. මේ අතරම සහරාන්ගේ සහෝදරයා ගැන හකීම් මහනාහිමියුරුන්ට කිව්වේ බොරුද? අන්තවාදී අධ්‍යාපන විරෝධී ජාතික එකමුතුවේ කැඳවුම්කරු අහනවා. යනෝ වසන්ත අල්වි සරුණ පුවත්පතිගේ සිරස්තලේ තියෙන්නේ මොහොමඩ් රිල්වාන් අගෝස්තු මාසයේදී කාත්තන් කුඩියේ බෝම්බයක් අත්හදා බැලීමට ගිහිල්ලා අනතුරක් සිද්ධ වෙලා ඒදී සුදුක් බැලීමට අමාත්‍යරයක් ගිහිල්ලා තිබුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහානායක හිමියරුන් ඉදිරියේ 2015 වසරේ රවුෆ් හකීම් විසින් කරපු ප්‍රකාශය අසත්‍යයක් බවට පත්ව තිබෙන බව ඉමසදහනේ දක්වනවා. මේ පුවත්පත ඇතුල් පිටුව අපි වෙලා බලමු. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ අදහස් දක්වීම රටේ නායකය තෝරන මැතිවරණයකදී සියලුම ඡන්ද වටිනවා, ඒ හින්දා හැම ඡන්දයක්ම වටිනවා කියලා හිතේ තබාගෙන මේ වෙලාවේ කටයුතු කළ යුතුයි කියලා අද සඳහන් දක්වනවා. රසපුවත්පති ඇතුළු පිටුව ප්‍රවීණ නාට්‍යවේදී සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ අදහස් දක්වීමක් කියනුව ඔබ 1994 මැතිවරණය ජනාධිපතිවරුන් ඉඳලම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරනවා කියලා මෙම සටහන පටන් ගන්න. ඉතින් ඒ අනුව දූෂිතයන් හොරුන් හා ද්‍රෝහීන් බලයට ගන්න ජනතාව වින්දිතයන් නොවේ, අපරාධ සහායකයන් කියලා ඔහු මෙහිදී අදහස් දක්වා තිබෙනවා. අද අතුල් පිටු වාර්තාවේ සඳහන් කීපයක් බොහොමයක් දක්වලා තියෙනවා. නමුත් ඊට යන්නට ඉස්සෙල්ලා අපි පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයකට යමු. අප්‍රේල් 21 සිද්ධ වෙච්ච පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වෙලාවේ නැවත ඇමරිකාව බැලුවා මේකට රිංග ගන්න. මිනිස්සු කලබල වෙලා මුස්ලිම් කාර්යයට ගහන්න ගියේ නැහැ. ගහන්න ගියේ සති එහෙකට පස්සේ. ඒ කියන්නේ මේක උසු ගැනීමක් කියලා පේන්නේ නැද්ද හොඳටම? ඒකත් කුලප්පු කිරීමක්. සියල්ලෙන් රට ගලවා ගන්න තියෙන ශක්තිමත් නායකත්වය, විදේශ බලවේග ඉදිරියේදී නොනෙමෙන නායකත්වය අපි ගොඩනගා ගන්න ඕනේ. ඔබ කියන්නේ කවුද ඒ වෙනුවෙන් පත් කර ගන්න තියෙන ඉදිරි ජනාධිපතිවරණය? අද පුවත්පති ඇතුළු පිටු වාර්තාවේ ගෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් තැන දී ඇත්තේ රටේ ජාතික ආරක්ෂාවටයි කියලා මේ ජෙනරාල් කමල් ගුණරත්න මහතා කරන ප්‍රකාශයක්. ගම්පා දිස්ත්‍රික් වියත්මග සංවිධානය මගින් සංවිධානය කර දෙමිච්ච වියත්මග 7 වැනි සම්මේලනයේ ගම්පා සාකච්ඡා ශාලාවේ පැවතිච්ච අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කරන්නේ හෙළවුරුමේ විකල්ප කණ්ඩායම ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියලා සඳහන් කරන්නේ එම කණ්ඩායමේ කැඳවුම්කරු රොෂාන් ජයසිංහ. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මේ රටේ පවතින තත්ත්වෙන් ගොඩ ගැනීමට කියාව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය සුසංයෝගයටයි. එහින්දා හෙළවුරුමේ විකල්ප කණ්ඩායම ඔවුන්ට සහය දැක්වීම සඳහා සූදානම් කියලා පුවත්පත් වාර්තාව දක්වනවා. පෞසි හිටපු අමාත්‍යවරයාට ජීවිත තර්ජන තියෙනවා කියලා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරලා තියෙනවා. ඒ අනුව එතුමා සඳහන් කළා තියෙනවා මෙහිදී පෞගේ දවසක කරපු ප්‍රකාශයක් තමන් කරපු ප්‍රකාශයක් විකෘති කළා විකාශය කිරීම තුළ තමන්ට මේ විදිහට දේශපාලන තර්ජන එන්නට පටන් ගෙන තිබෙන බව සොය අද දවසේ අද පුවත්පතේ සිරස්තල වාර්තාව. මේ කොටි වලලපු රන් සොයලා වට්ටකච්චිය හරන ආරක්ෂකංශ අද චාරුප වාර්තාව දක්වා තිබෙන්නේ පසුගිය 24 වෙනිදා තමයි මේ හැරීම සිදුනේ. නමුත් අද තමයි පුවත්පතල වාර්තා කරන්නේ. කිල්නොච්චිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලැබිච්ච තොරතුරක් අනුව තමයි අයන වට්ටකච්චියේදී මේ සොයා බැලීම සිද්ධ වෙන්නේ. මොනවද ඇත්තටම තියෙන්නේ කියලා තමයි එහිදී හොයන්නේ. ලිඛිතව නොදුන්නත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටම දන්නවා. බුමුතුරුණු වලට වඩා වැලිකට අපේ පයට හුරුයි. අපේ ප්‍රතිපත්තිය මහජනතාව සමග තියෙන බැඳීමක් කියලා කියන්නේ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා. අපි එතුමාගේ ප්‍රකාශයට යමු දැන්. මේ වතු කරේ අනාගත 10ක සිටින අපි බවලි වෙන දා ඇඩ්වාන්ස් එකක් දෙනවා. එයා ඇඩ්වාන්ස් එක ආද වෙනකම් දීලා නැහැ. වතු කම්කරුවත් ඉතින් අපි ඒකට විරෝධය පළ කරමු. අද මේ ස්ථානතාව මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ශක්තිමත් කළ යුතුයි, ආරක්ෂා කළ යුතුයි මෙරටේ ජනතාව පුරවැසියා කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා. අපි යමු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට. එතුමා දේශපාලනේ සමුගන්නවද කියලා යහන්නේ? එතුමා නැහැ කියලායි කියන්නේ.
බෝම්බයාව ඒකත් අල්ලගෙන දැන් කරගෙන යනන්නේ. පළවෙනි වතාවට මේ බෝම්බෙට සම්බන්ධ සියලු දෙනා අපි අල්ලගෙන ඉන්නවා. නීතිය රාමුව තුල පිට යන්න වැඩක් නැහැ. සුදු වැන්න ඕම නැහුනේ නැහැ. අල්ලගත්ත ඔක්කොම දැන් අඩු දාන්න ඉන්නේ. අලුත් නීති ගේන්න ඉන්නේ මේ තේරුම් කාරක සභාවේ වාර්තාව ලැබුණේ නිසා. හරියට කරගෙන යන අපි යන්නේ අලුත් සමාජයකට. අධ්‍යාපන සමුද්‍රශයන් නෙවෙයි දේශපාලන සම්බන්ධයි. ඒක තමයි හොඳයි. මොකද යන්නේ. සර් ඔබතුමා ජනාධිපතිගේ අනතුරුව දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියලා තව සමාජ මාධ්‍ය රාවාත්තුම්. දැන්ට විශ්‍රාම යන්න ඕම නැහැ නේද? ඩේටා වලට මම හැමෝම වට්ස්ඇප් එහෙමද YouTube Facebook වල ඇඩියා කරන තාම අපිට ඩේටා වල ටිකක් ලොකු මුදලක් කරන්න වෙන හැම මාසෙකම. ඉතින් ඔබතුමාගේ වැඩ පිළිලක් තියෙනවද මේ ඩේටා චාර්ජස් නැත්නම් ටැක්සස් අඩු කරන්න තමයි pay tax එක පොඩක් අඩු කරන්න පොඩ්ඩක් ලක්ෂ ගානක වැඩියක් කරනකොට Android නිකන් ටැක්සස් ඊවනවා. pay tax හැම රටේම තියෙනවා. ඉතින් මම දන්නේ කොහොමද මේ අපේ pay tax නැතුව ගෙනියන්නේ කියලා. pay tax නැත්තම් කොහොමද මේ ගෙනියන්නේ කියලා. එහෙනම් ආපෝ ණය ගන්නවා. තව ණය ගන්නවා. තව ණය ගන්නවා. මේ රටේ ආදායම වැඩි වෙලා නැහැනේ. අපි බලන්නේ මේ ණය ඔක්කොම මේ ණය ගෙවන්න පුළුවන් විදියට ආයෝජනේ 2025 වෙනකොට ගන්න ඊට පස්සේ එන මුදල් වලින් 2030 ඉඳන් ගෙවලා ඉවර කරන්න පුළුවන් දැන්ට ණය පාලනය කරන්න. මම හිතන්නේ කවුරුත් කිව්වේ නැහැ pay tax එක නැති කරන්න කියලා. ඉතින් ඉල්ලීමක් කරන්නේ මේකේ සීමාව ඉහිලා දාන්න කියලා වෙලා. අවසානයේ ඒ සීමාව පහළ දාපු එක තමයි ලොකුම ප්‍රශ්නේ උනේ. මෙතරද්ද දිනමින කියන්නේ ස්වර්ණමාලි චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කිසිදු හානියක් නොවන අනුව සිද්ධ වෙනවා. සමාජ මාධ්‍යවල පළවන ප්‍රකාශ අසත්‍යයි. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලිගම සිරිනිවාස නාහිමියන් වහන්සේ අදහස් දක්වනෝ. ඒ අනුව සෑයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් සමාජාලා වෙබ් අඩවිවල පළවන වාර්තාවන්න කිසිදු සත්‍යතාවයක් නැහැ. ඉතින් ඒ හින්දා විවිධ අය තමයි මේ සම්බන්ධයෙන් විවිධ මතවාදයන් ගෙනයන්නේ. අපි පෙර දවසකත් සඳහන් කර සිටියා. ඒ යලිත්වතාවක් ඔන්න සිහිපත් කරනවා. අදවසේ ලංකාදීප වාර්තාවේ මහේත් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශ උළෙල සම්බන්ධයෙන් අදවසේ දෙවන පිටුවේ විශේෂ සටහනක් දක්වා තිබෙනවා. ඒ අනුව දේශපාලන ත්‍රස්තවාදයෙන් ජනතාව බේර ගැනීම මගේ එකම අරමුණයි. ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේත් සේනානායක මහතා අදහස් දක්වන කොන්ද කෙලින් තියාගෙන ජීවත් විය හැකි රටක් රටට එක නීතියක් ගෙනීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර තිබෙනවා. මේ අතර තමයි TN1ගේ අවසාන තීන්දුව ලබන 31 වෙනිදා ගැනීමට නියමිත වෙන්නේ. ඔවුන් ඒ අනුව කාටද සහාය පළ කරන්නේ, කාටද සහාය දෙන්නේ කියලා තීරණය ලබන 31 වෙනිදා ගන්නා බව ලංකාදීප පුවත්පතේ වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඉන් අනතුරුව අද පුවත්පතේ ස්ථිරස්ථල වාර්තාවේ දක්වා තිබෙන්නේ ඒ අනුව 2019 වසර තුළදී අපරාධ චෝදනා 10,000ක් ගොනු කිරීමට සැලසුම් කළ තියෙනවා. පළමු මාස 8ට අධිචෝදනා 7,800ක් මේ වෙන විටත් ගොනු කරලා අවසන් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව බය වෙන්න දෙයක් නැහැ. ඉස්සරහට වැරදිකරුවන්ට ඉක්මනටම දඬුවම් දීම සඳහා බලාපොරොත්තු වන බව සඳහන් කරනවා. මේකම ගිනිකොනදික වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ සතිය මැද වෙනකනුත් වැස්ස ලැබෙවි කියන බලාපොරොත්තුවක් තියෙන ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වයේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී බොහෝ ප්‍රදේශවල වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඒ අනුව තමයි උතුර ඌව නැගෙනහිර උතුරු මැද පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් වෙන්න පුළුවන්. බොහෝ ප්‍රදේශවල අහස බලාකුලින් බර වෙන්න පුළුවන්. ඒ එක්කම තමයි තවත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 270 ඉක්මෝ වර්ෂාවක් ඇදහැලෙන්නට පුළුවන් බව සඳහන් කරලා තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන්ම ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න උතුරු මැද මෙන්න දැන් ඔබට අද දෙන SMS පණිවිඩය ලැබෙනවා. ඒ අනුව තමයි උතුරු පළාත, උතුරු මැද පළාත, ඌව පළාත, ඒ වගේම මධ්‍යම පළාත, සබරගමුව කියන පළාත්වලට ඉදිරි පැය 24 තුළ අධික වර්ෂාවක් ලැබෙන්නට පුළුවන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් දක්වා තිබෙනවා. ඔන්න මතක් කළා ඒ ගැන ඔබට. මේ අතරම තමයි මේ දේශපාලනයට සම්බන්ධ කරුණු කිසිවක් ඡන්දය අවසන් වනතුරු ප්‍රකාශ කරන්නේ නැහැ කියලා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුවේදී සඳහන් කළා. තින් කාදිනල්තුමා අද දිවයින කියනවා, කියන්න ඕන තරම් කලින් කියලා තියෙනවා, හෙලි කරලා තියෙනවා දේශපාලනයට සම්බන්ධ කරුණු කිසිවක් එහිඳ මේ කාලේ කියන්නේ නැහැ කියලා එතුමා ප්‍රසිද්ධියේ සඳහන් කළා තියෙනවා. අද දවසේ ඒ අනුව එතුමට අල්ලගෙන මඩ ගහන්න යන දෙයක් නැහැ. අපි කෙටි විරාමයකට යනවා. විරාමෙන් අනතුරු බලමු තවත් සවිස්තරාත්මක තොරතුරු. මේන් කැරක්ටර් එකට මෙයාවමනේ ගන්නෙ. පේනවනේ. නැනතර අක්කි, නැනතර නංගි. ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනේ. රහසක්?
දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේද සැමදා දිදුලන සමකට රුවේද සැමදා දිදුලන සමකට කීල්ස් අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED වීති ආලෝකයට කාර්යාලයට කර්මාන්ත ශාලාවට සුපිරි අලවිසලට ක්‍රීඩාගාරයට එළිමහනට කාලයක් සමග දීප්තිය අනුනවන වසර පහක වගකීමත් සමග ජපන් තාක්ෂණය දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED Any bike, one tire. Triple enzyme kriyakari all out. Andum dirayama walakwalai. Sabe pehaya arakshakrai. Meshimin ho dhatin sodagatakia. All out. Redi sodanadiriya. The second International Conference on Organizational Excellence and Lean Six Sigma will take place on the 30th of October at Water's Edge, featuring 20 speakers from 7 countries. For tickets, log in to www.leansixsigmaasia.com or call 773-617-667. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. BioClean පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක්වයි. හෙට දන්න අය අද ගන්නවා BioClean. රාත්‍රී කාලයේදී දාවකයා පාසුවෙන් හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI GenX motor bicycle tire දැන් වෙළඳ පොලේ ලබා ගත හැකි. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. සෝරි බරකුණා වීසා ඉන්ටර්වියු තිබ්බද බැංක් එකකටත් යන්න උනා හොලිඩේ එකක්ද දුව ඕස්ට්‍රේලියාව යනවනේ ඉගෙන ගන්න බැංක් ලෝන් එකකුත් දානවා ඒකට සිරි ආයේ මොකටද රටේ යවන්නේ ළමයින්ව ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් මේ තියෙද්දි ඉදත් කොවන් ඕස්ට්‍රේලියානු රජයේ විශ්වවිද්‍යාලයේ මෙරට සම්ප්‍රාප්තියත් සමග දරුවන්ගේ උසස් අධ්‍යාපනය නිපුණතාවයකින් සහ නවීනතාවයකින් යුක්තව දැන් සුරක්ෂිතයි මගේ පවුලේ හැම දිනාටම අභියෝග ජය ගන්න ගතට සිතට බලය ජවය ශක්තිය අවශ්‍යයි. පෝෂණීය කිරිසාරෙන් ඕල්ඩ් කුලින් සහ බී විටමින් ඇතුළු අත්‍යවශ්‍ය පෝෂක සමග ගතට සිතට බලය ජවය ශක්තිය දෙන නෙස්ටමෝල් සෑම ශ්‍රී ලාංකීය පවුලකම ජයග්‍රහණයේ ශක්තිය. Nestle good food good life. Derana Aruna Sri Lanka's breakfast show කාටුන් බලන වෙලාව ඇවිල්ලා තිනත් සරදම් පංකජ රවින්දගේ මුලින්ම ගෙනෙන්නේ බඩුමිල වැඩි කියලා දැන්වීම හදන ආයතන වලට හෙන ගහපන් කියලා මංගල කියනවා රංජන් ගිය අඩිපාර යනවා වගේ අද දවසේ මංගලට මතක් කිරීම මේ දවස්වල හෙන වැඩිලා ඉන්නකොට දෙනකොට ඉතින් තලංගම ජයසිංහ පලාමල්ල මෛත්‍රීට සිම් එක මෛත්‍රීට සීට් එක පුදන්න ඩිලාන් කැමති නෑ පුවතක් පළ වෙලා තියෙනවා යනවා අනේ මචං මටත් ටිකක් ඕක දවසකට හරි දීලා දාපන්කෝ කියලා කියන්නේ මාහර වැඩේ ගැන ජනාධිපතිතුමා නිකන් දීපුවක දෙන්නවත් කැමති නෑ කියන එක ලොකු ප්‍රශ්නයක් නේ මේ අතරේ අද හුරේර කාටුනේ උපුටා දක්වනෝ මේ මම ජනාධිපති වැය ශීර්ෂයේ 90%ක් කපලා දානවා
දැන් ඔය ඔක්කොම කපලා සල්ලි හොයන්නේ කැටහොල්ලලද කියලාද රතු සහෝදරයන් අහන්නේ අද දවසේ අපේ හුරේරා ගිහිල්ලා මෙන්න ජේ වික්‍රමගේ ෆේස්බුක් කවුරු දිනුවත් හමුදාපති අයින් කරන්නේ කියලා ඇමරිකාවෙන් බලපෑම්ලු කෙසේ වෙතත් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පදේට නටන්න කියන එකද කියලා අහනවත් දෙවෙන පුවත්පති මොකද කියන්නේ කාගේ පදේටද නටන්නේ ඩොක් ටොක් ප්‍රියන්ති පෙරේරාගේ සීනු ලොක්කගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිටරටටත් යවනවලු අනේ හොඳයි මේ රටේ අය ඒක පිළිගන්නේ නැති නිසා එහෙමවත් කරන්න කියන්න අද ඩොක් ටොක් එකේ කියන්නේ එහෙම මෙන්න මාර්සිපාල බීමත් රියදුරන් අල්ලලා ආණ්ඩුවට කෝටි 53ක ආදායමක් ලැබිලා යකෝ දැන් බොනේ එකත් ආණ්ඩුවට ශක්තියක් වෙලානේ කියලා කියන්නේ කාටුනේ ඉතින් කොහොමත් ශක්තියක් ගුණේ ආණ්ඩුවට තමයි බොනේකින් මෙන්න ශ්‍රී සමයන් අද ප්‍රමෝද් චමෝද් පද්මශ්‍රීගේ මොකද බලන් ඉන්නේ මන් ලියන එක බලලා කොපි කරන්න නේද අද එහා පැත්තේ ඉන්නේ කියන අහනවා උඹ හිතුවද මාත් කියලා හිස්තනක් දානවා කවුරු වගේද එක එක්කෙනා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ විදිහටම කියලා කොපි කරලා කියන්නේ වෙන කවුද මේ දවස්වල අන්නේ ආ වගේද කියලා තමයි ඔය අහන්නේ අපි වෙලා බලමු conditioners all women for kiss kalambukata sita sieka poshaniya satkarayak ape yaluwa denna purasarama gahanawa pasku prahare nime chandem passe inne saakku prahare lu sir monawada ban me saakku prahara kiyala kiyanne chandeta adu karana badu nevata aya karana karanne chandeta passe ne sir anne ekata thamai saakku prahare kiyanne menna sellanda kollo sumati pala jyoti pala ge sajith ge enjima motor ya dynamo tunama hondailu oka piliganna tibuna ban ආර්යාව කිව්වනම් කියලා තමයි මේ කාටුනෙන් කියන්නේ මෝටරේ හොඳයි කියන එක සජිත් කියලා හරියන්නේ නැහැලු ජනරාණි මොනවද රාණි ලන්තෑරුම් මෙල්ලගෙන පත්තරේ හොයන්නේ කියලා දහනවා මහජනයා ගැන නිවුස් එකක් තියෙයිද කියලා මොනවා හරි දේශපාලකයෝ ගැනමනේ මේ දවස්වල නිවුස් තියෙන්නේ කියලා මෙන්න සුවාරිස් දාස අපුවලානගේ සුවාරිස් ඉන්න වේදිකාවෙන් පාල ජය වේවාද දවසේ එමත්තුමා සර්ලා දිනුවට පස්සේ ඔය ඇඟිලි දෙක අපේ ඔළුවට උඩින් අල්ලන්නේ මේ පහ හොඳේ අද V එක දාලා ලස්සනට ජය වේවා කිව්වට පස්සේ ඇවිල්ලා අන් දෙක කරන්න එපා අපිට අද දවසේ සුවාරිස් කියනවා මේ දාසගේ කාටුනිය පොරොන්දු බැලුම පුම්බනවා මේ වෙලාවේ මාරම පිම්බිල්ලක් අපේ සජිත් මහත්මයයි ගෝඨාභය මහත්මයයි ඉතින් දෙන්නට දෙන්න පොරොන්දු පුඹ පුඹ ඉඳීවි අවසානයේ තැලෙන්නේ අපේ මහ ජනතාව තමයි කියන්නේ මේ විදිහට මේ අතරේ අපි පුටා දක්වන්නේ අද ISIS කාටුනේ ඉතින් ඝාතකයා පැමිණ ඝාතකයාගේ නිර්මාතෘත්ව වෙලාගෙන තිබෙනවා අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා ඔබ හොඳින් දන්නවා අවන්ත ආටිගලගේ කාටුනේ මෙන්න පැමිණිලි ලැබිලා තියෙනවා අද දවසේ MD විරත්නේ කාටුනේ ඉතින් පැමිණිලි ලැබිලා තින් මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට ඉතින් පැමිණිලි ටිකත් එක්ක දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නේ සජිත් මහත්මයාගේ ප්‍රකාශයක් අනුව මට ටිකක් ඔක්සිජන් දීපන් අද මැතිවරණ කොමිසමේ සභාපති කියන ඔක්සිජන් ටිකක් දෙන්න කියලා ආයි මදි නොකියන් සජිත් මහත්මයා ගාව තියෙන ජනතාව දැක්කම එන ඔක්සිජන් අදර්ණ වෙබඩවි කාටුනිය සිංහල වෙබඩවි කාටුනියට ගියොත් බලන්න පුළුවන් සජිත් ජනාධිපති වුණාම අගමැති කරන්නේ හොඳ සාපේක්ෂ තරුණයෙක්ව කියලා සඳහන් කළා තියෙනවා ඉතින් ඒ අනුව කවුද ඒ හොඳ සාපේක්ෂ තරුණයා කියලා ඔබ කල්පනා කරලා බලන්න මොහොතක් කියලා සදාහන් කරන්නේ. අද අවසන් කරන්නේ අපි අනේද කියන්නේ තලන්ගේ කවියෙන් මිල වැඩි වුණොත් යම් බඩුවක හැමට එකයි. පඩි වැඩි වෙද්දී ලොකු මිනිහට එකට දෙකයි. කීවත් කටින් ඇති නැති පරතරය මකයි. හැම රජයක්ම පොඩි මිනිහගේ බොටුව විකයි. ඇත්ත කතාව එයයි. කෙටි විරාම කියන අතරතුර ලෝකය සහ ලෝකයෝ. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරායාම වලක්වාලයි සැබෑ පැහැ